අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදම ගෙදර ප්‍රථම නවදහනය පුවත් සිරස්තල වෙත මෙරටින් වාර්තා වූ අඩුම වයස් කොරෝනා මරණය රිජ්ජේ ආර්යාලමාරෝහලෙන් දින 20ක බිලින්දෙක් පදිංචිය මෝදර මවට සහ පියාට වෛරසය ආසාදිනී වී නැහැ අද දිනය තුල මේවන විට පමණ කොවිඩ් රෝගීන් 797ක් ගම්පොළ සාදයක් පැවැත්වූ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛද්‍යවරුන් 35ක් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 65ක් නිරෝධායනයට කෑගල්ලේ වෙද මහතාගේ නිවසට ජන ගඟක් ජනතාව වගකීම් විරහිතව මෙලෙස එක්රොක් වීම තවත් අනතුරක ආරම්භයක් විය හැකි කෑගල්ලේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි තම්බ පවණී සුලන් විදුලි බලාගාරය අගමැති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට සුලම් බලාගාරයේ ඉදිකලේ අපි අපේ කාලේ වත්මන් රජයේ නෙවෙයි සමගි ජන බලවේගය කියයි ප්‍රථම නවදහනය කොවිඩ් වෛරස තත්ත්වයේ අලුත්ම තොරතුරු පිළිබඳවයි මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඩ් මරණය අද පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ තහවුරු කළා එලෙස මියගොස් ඇත්තේ දින 20ක් වයස ඇති රිජ්වේ ආර්යාලමාරෝහලේ ප්‍රතිකාර ලැබෙන් සිටි කුඩා බිලිඳේ මේ අතර කොවිඩ් වෛරසය ආසාදනයේ වූ නව රෝගීන් 798 දෙනෙකු මේට ටික වේලාවකට පෙර වාර්තා වීමත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 29000 ේ සීමාව ඉක්මවා ගියා. කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ ලාබාලතම කොවිඩ් මරණය අද පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ තහවුරු කළා. එලෙස මියගොස් ඇත්තේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි දින 20ක් වයසදී බිලිඳෙක් බවයි රෝහල් අධ්‍යක්ෂ ජී විජේසූරිය මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ මිය කියේ කුඩා බිලිඳා ඊයේ දින රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී දැඩි ලෙස නියුමෝනියා තත්වෙන් පෙළී ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත්තේ කෙසේ වෙතත් අදාළ බිලිඳාගේ මව හා පියාට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවයි සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වී තිබෙන්නේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා අද රාත්‍රී 9 පමණ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 798 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 29000 ේ සීමාව ඉක්මවා ගියා මේ අතර ගම්පොළ ශික්ෂණ රෝහලේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරයෙකුට කොවිඩ් වෛරස් ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. අදාළ වෛද්‍යවරයා තම කාල සීමාව අවසන් කර ස්ථාන මාරුවක් ලබා වෙනත් රෝහලකට යාමට පෙර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් පසුගිය 4 වනදා සාදයක් පවත්වා ඇති අතර ඔහු කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ පසුගිය 6 වනදායි. කරාපිටිය රෝහලට අනුයුක්තව සිටින වෛද්‍ය ශිෂ්‍යාවක් වන ඔහුගේ බිරිඳට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයකදී ඔහු COVID ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව පවතින තත්ත්වය හැමේ ගම්පොළ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි ඒකකයේ ප්‍රතිකාර කටයුතු සිදු කිරීම తాවකාලිකව සීමා කිරීමටයි රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙන්නේ. පේරාදෙණිය සිනමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ සේවයෙන් යුතු වෛද්‍යවරියකටද COVID-19 වෛරසය ආසාදිනේ වී තිබෙනවා. මේ අතර කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකු විසින් COVID-19 වෛරසයට එරෙහිව දේශීය නිෂ්පාදනය කළ ඖෂධය අද පළමුවරට ජනතාවට නොමිලේ බෙදා දීමට කටයුතු කර තිබුණා. එන්න ඉක්මනට එන්න ඉක්මනට එන්න. එන්න එන්න ඉක්මනට එන්න. සත්භාවයෙන් මම කියනවා අවංකත්වයෙන් මේ එක දෙදරකින් එකයි පමණක් කැවිදින් මේ ඖෂධය ගන්න මෙතින්නම් බොහෝ දුරට පෝලිම තියෙනවා ඒ පෝලිමේ ඉන්න ඇත්තේ ගෙවල් වල හතරපත් දිනා වෙන්නේ නැති ඒ නිසා එකයි විතරක් කැවිදින් මේ ඖෂධය ලබා ගන්න ඇත්ද ගෞරවාන්විතව ඉල්ලා ඒ අනුව දිගු පෝලිම් ගැසී ජනතාව එම ඖෂධය ලබා ගැනීමට පැමිණ සිටියේ මේ ආකාරයෙන් ඒ මොහොතේ හදාගන්න මාගේ අදහස් කරා
කෙසේ වෙතත් පවතින වසංගත තත්ත්වයේ හැමේ මේ ආකාරයෙන් ජනතාව එක්රැස් වීමත් සමග කොවිඩ් අනුපකරු නිර්මාණය විය හැකි බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. කොවිඩ් රෝගය සඳහා ප්‍රතිකාරයක් ලබා ගැනීම වෙනුවෙන් දහස් ගණනක් ජනතාව රැස් වී සිටියා. නමුත් අපි දුටුවා ජනතාව සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූල නොවන අයුරින් එක්රැස් වෙමින් එම ස්ථානයේ සැරිසරන ආකාරය. අත වශයෙන්ම අද දවසේ පැවතුණු තත්ත්වය අනුව එක් රෝගියෙක් හිටියත් බොහෝ දිනකට බෝවීමේ අවස්ථාවක් තියෙනවා. අපි බොහෝ උත්සාහ කරා තත්ත්වය පාලනය කරන්න. නමුත් ඒ සියල්ල නොතකමින් ජනතාව ඉතාමත් පරිස්සම් රහිතව අද දවසේ කටයුතු කරේ. මේක ඉතාම භයානක තත්ත්වයක් බව තමයි අපිට හැඟියන්නේ. මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ මෙරට ප්‍රථම සුලං විදුලි බලාගාරය වන තම්බපවණේ සුලං විදුලි බලාගාරයේ ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා. විදුලි බල උත්පාදනයේ විප්ලවීය පරිවර්තනයකට ශ්‍රී ලංකාව සූදානම් වන වකවානුවක ශ්‍රී ලංකාවේ විදුලි බල උත්පාදනයේ අනාගත හැරවුම් ලක්ෂ්‍යයක් සම්පන්න කරමින් මන්නාරම ප්‍රදේශයේ පිහිටවනු ලැබූ මෙරට ප්‍රථම සුලං විදුලි බලාගාර උද්‍යානය වන තම්බපවණේ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම සුලං විදුලි බලාගාර උද්‍යානය තම්බපවණේ උද්‍යානයේ මේ මොහොතේදී ක්‍රියාත්මක කරවීම ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් සිදු වුණු අවස්ථාව තමයි ඔබට දැක බලා ගන්නට පිළිවන් වන්නේ. ඒ අනුව මෙරට ඉදිරි වසර 10 ඇතුළත මෙරට ඉහළන විදුලි බල අවශ්‍යතාවය සමුරාලීම වෙනුවෙන් මෙගාවොට් 800ක විදුලි බල උත්පාදනයක් මෙම සුලං බලාගාරයෙන් උත්පාදනය කිරීමට අපේක්ෂිතයි. මෙතන මෙගාවොට් 100ක් අද ජනතා අයිතියට පැවරනවා වගේම ඉදිරි කාලය තුල බලාපොරොත්තු වෙනවා තවත් මෙගාවට 300කට ආසන්න ප්‍රමාණයක් මේ උද්‍යානය තුල ඇතිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊගරු අග්‍රාමාත්‍යතුමනි මම පූන්රෙන් ගිහිල්ලා දිසාපතිතුමත් සමග සාකච්ඡා කරා. අපි ඊළඟ බලාගාරය වෙන්නේ ඊළඟ පාකික වෙන්නේ පූන්රෙන් වල අපි බලාපොරොත්තු වෙනවා පුනර්ජන්නීය බලශක්තිය මහා පෙරලියක් මේ රටේ ඇතිකරන්න මේ උද්‍යාන තුන මගින්. එතරම් නේ අපි සති දෙක තුනක් ඇතුළතදී මෙරටේ පළවෙනි අපද්‍රව්‍ය බලාගාරය waste to energy තම සිංගලෙන් හොඳ නමක් නැහැ. තම්බ පවණී වගේ අපි හොඳ නමක් හොයාගන්න ඕනේ. තව සතේ දෙක තුනක් ඇතුළතදී හැඳල බස්නාහිර පළාතේ තියෙන කසල ටොන් 700ක් දවසකට භාවිත කරලා ඒ බලාගාරය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවත් සති කීපයක් ඇතුළතදී. මට මතකයි මම නිහිල්ව කියන ගම්මානයට විදුලිය දුන්නම බෙලිය අතාසනේ. එදා හිටපු විරුද්ධ පක්ෂයෙන් මට කිව්වේ මේ විදුලිය කන්නද කියලා. කියන්න සිද්ධ වුණා ඔව් මම මේ විදුලිය දෙන්නේ මිනිසුන්ට කන්න කියලා. මගේ අහුව ඒ කොහොමද කියලා. මං කිව්වා මේ විදුලිය දුන්නම කර්මාන්ත ඇති වෙයි. ඒ හැම කර්මාන්ත තුලම මිනිසුන්ට කන්න ටික ලැබෙවි. ඒකින්ද මේ විදුලිය අපි දෙන්නේ කෑම කන්න තමයි. එහෙම තමයි මේ ආකල්පය තිබුණේ. එදා ඒක යුගයක අපි ආරම්භන වෙන්නේ අධික වියදමක් දැරීමට වෙන තාප විදුලි බලාගාර ක්‍රමයෙන් අඩු කරලා පුනර්ජීවනීය විදුලි බලය ප්‍රචලිත කිරීමයි ආම්දරුනේ. අද දින රජයේ විසින් විවෘත කළ සුලං විදුලි බලාගාරයේ ඉදිකිරීම කටයුතු ආරම්භ කරනු ලැබුවේ පසුගිය යහපාලන රජයේ සමයේ බැවින් එය වත්මන් රජයට අයිතියක් නොවන බව සමක ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පවසනවා. ආණ්ඩුව ක්‍රියා කරන්නේ මේ වොම්පත් වෙලා මේ මාස කීපය තුල මේ විදුලි බලාගාරයේ ගොඩ නැගුවා වගේ. එහෙම එකක් නැහැ. ඕක අපේ කාලය තුල නිම කරන්න බැරි වුණේ දවස් 52 අර කුමන්ත්‍රණකාරී විදියට ආණ්ඩුවේ බලය පැහැර ගැනීම උඩ ඒ සියලු වැඩ කටයුතු එන හිටියා. නැත්නම් අපිට මොකද 2019 ට කලින් ඕක ඉවර කරන්න තිබුණු ව්‍යාපෘතියක්. අද මෙගාවොට් 100ක තුලං විදුලි බලාගාරයක් විවෘත වෙනවා.
ඒ 2016 වසරේ අපේ නියෝජනය කළ රජයේ විසින් ආරම්භ කළ ව්‍යාපෘතියක් අද දින වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ විවෘත කිරීම පිළිබඳ මම සන්තෝෂ වෙනවා. මේ වගේම යම් කිසි කනගාටුවකුත් ඇති වෙනවා. එය සඳහා මූලික වුණු හිටපු අමාත්‍ය අජිත් පී පෙරරාමතුමාට මම කතා කළ බවස්ද ඔහු කිව්වා ඌට ආරාධනයක්වත් නැහැ කියලා. මේක මෙහිමයි මේකේ ලියලා තියෙන්නේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම පෙරදැරිව. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂක වෙන්න තීන්දුව කරලත් නැහැ. අපි මේක ආරම්භ කරනකොට අජිත් පෙරරා මැතිතුමා මෙගාවොට් 100ක කටයුත්තක් 100ට 100ක්ම දේශීය ඉංජිනේරුවන් ඒකයි ඉතාමත්ම වැදගත්ම. ඉතින් අද අර අනුන්ගේ දරුවන්ට උපැන්න සාතික ලබා දීලා තියෙනවා. මන් දන්නේ නැහැ මගින්ද රාජපක්ෂ මැතිතුමාව මේ නොමග යවනවද කියලා නැත්නම් එතුමාට විරුද්ධව මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවද කියලා. මොකද එතුමාට මේ පළවෙනි වතාව නෙමෙයි මේ කටයුත්ත වුනේ. දැන් මීට සති කීපයකට කලින් ගිහිල්ලා පෑලියගොඩ මැනින් වෙළඳපොළ විවෘත කරා. පෑලියගොඩ මැනින් වෙළඳපොළ අපේ චම්පික රණවක අමාත්‍යතුමාගේ කාලේ අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු අපි ඔය ව්‍යාපෘතියත් නැවතත් මුල්ගල් තියන්න පටන් ගත්තා. මං දන්නේ මේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව යම් මොකක් හරි වැඩපිළිවෙලක් තියනවද කියලා. මොකද මේ දැන් අපි කරපු දේවල් එතුමා ලව්වාමයි විවෘත කරවන්නේ. දේශපාලන ඵලකෙණේ පිළිබඳ සුවබැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද බහර දී තිබෙනවා. දේශපාලන ඵලකෙණීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද දින බාර දී තිබෙනවා. ඒ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසෙලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් මෙම කොමිසම් විසින් සිදු කර ඇති අතර පුවත්පත් දැන්වීමට අනුව ලැබුණු පැමිණිලි 1971ක් විමර්ශනීයට ඉදිරිපත් කර තිබෙනවා. වාර්තාව දෙලුම් 3කින් සහ පිටු 2043කින් සමන්විතයි. මෙම අවස්ථාවට ත්‍රිපුද්ගල කොමිසමේ සෙසු සමාජිකයින් වන විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයාචන්ද්‍ර සිරි ජයතිලක විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ ලේකම් පර්ල් වීර සිංහ ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙවන විට රට තුල පවතින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා වත්මන් රජයට කිසිදු සැලැස්මක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ රට තුළ ඇතිවෙමින් තියෙන තත්ත්වය ජනතාව තුළ ඇතිවෙමින් තියෙන තැතිගැන් මේ සියල්ලත් එක්ක තමයි රටේ ජනතාවට දැන් 2021 වසරට පාතබන්න එහෙම නැත්නම් 2021 වසර පිළිගන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ ඔක්කොම එනකොට ජනතාව කොවිඩ් වලින් පීඩාවට පත් වෙලා එක පැත්තකින් රස්සා නැති වෙලා තියෙන රටේ සාර්ථකයේ බරපතල විදිහට පීඩාවට පත් වෙලා තියෙන වෙලාවක 21 අයවැය අපිට පිළිගන්න සිද්ධ වෙලා තියෙන්නේ සතුටින්ද නැද්ද කියන කාරණේ පිළිබඳව විදේශ ණය වාරිකයේ ගෙවා ගන්නේ කොහොමද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. ඒ නිකන් නෙමෙයි කියන්නේ. ඇත්ත අරබුදයක් ඇත්ත ප්‍රශ්නයක් රට ඇතුලේ තියෙනවා. ඒ ප්‍රශ්නය රටට ඉදිරිපත් කරලා ආර්ථික සැලසුම් මනුව මේ අරබුදයෙන් රට කොහොමද ගොඩගන්නේ කියන කාරණේ පිළිබඳව සැලසුම් ඉදිරිපත් කරන අසමත් කියන කාරණේ ආණ්ඩුව මේ වෙනකොට තහවුරු කරලා තියෙනවා. අවුරුද්දක් යනකොට රටේ මිනිස්සු සර් ෆේල් කියලා කියන පටන් ගන්න තියෙන ඒ නිසා. පාස් වුනේ මොනාගෙන්ද කියලා ගත්තොත් එහෙම. එනකොට ආවා චිත්‍ර රැල්ල නේද? ඒ මේක එක රැලියාව අවසානට ආවා අප රැල්ල. දැන් සමහරු නිදහස් වෙලාම යනවා යන්නේ. සපාස් වෙලා තියෙන නඩු වලින් විතරයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන අවසන් වී නොමැති බවත් එහි වරදකරුවන් සොයා සිදු කරන පරීක්ෂණ අඛණ්ඩව තවදුරටත් සිදු කරන බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. එයද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය සරත් වීරසේකර මහතා අද නීතිපතිවරයා හමු වුණා. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේදී මේ
මේකදී කොච්චර වුණත් සැකකාරයෝ වරදකාරයෝ කවුද කියලා සොයා ගන්නවා මේක පිටපස්සේ ඉන්න මහමොලකරු කවුද කියලා අපි සොයා ගන්නවා ඒ සම්බන්ධයෙන් තාමත් ඒ සමහර විමර්ශන කටයුතු කරනවා සමහර පිට රට ඉන්නවා ජනතාවට අපි දැනුම් දෙන්න ඕනේ මේ කාර්ය කවුරු කොහෙවත් නැවතිලා නැහැ අතරමඟ අවුරුදු නවත්තලා නැහැ මේක දිගටම යන කාර්යබාධයක් ඇත්ත වශයෙන්ම මේ මිලේච්ච ඝාතන වලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාට දැන් මෙතන 33 දෙනෙක්ට සම්බන්ධව තමයි මිනිමම් මරණ චෝදනාව සහ කුමන්ත්‍රණ ඒ චෝදනා කරලා තියෙන තවත් 200 ගානක් රිමාන්ඩ් භාර වින්නවා ඒකට අතහිත දීම බෝම්බ ගෙන යාම එතකොට ඒගොල්ලන්ට නවාතැන් දීම ඒගොල්ලන්ට ප්‍රවාහන පහසුකම් දීම මේවා කාර්යයි ඉතින් ඒ කටයුතු දැන්ට සිද්ධ වෙනවා මහරබන්දනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්වයේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ රැඳවියන්ගේ මෘත ශරීර පිළිබඳ වූ පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ මණ්ඩලයක් යටතේ පැවැත්වීමට අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළා මේ අතර මහරබන්දනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්වයෙන් පසු වර්තමාන තත්වය පිළිබඳ දැනුම් දීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා महर बंधनागारे अतिवू गटुंकारे तत्वयातरतुर जीविताक्षेट पत्पू रेंदवियान अतरिन हद्देनिकुगी मृत शरीर मेवन विट हंदुनागेन तिबेनवा मेम सिद्धिय संबंधेन अद दिनेवन विट साक्षी एकसिय हैटाक पमन सटहन करगेन तियातर मे संबंधेन माध्य देनुवात किरीम संधा पोलिस देपार्तमेंतुव सह बंधनागार देपार्तमेंतुव अद कोलंबदी एकाबद्ध माध्य हमुवा केंदवा तिबुना දමේවන විට ප්‍රකාශ 160කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරලා තිනවා මෘත ශරීර 7ක් මේවන විට හඳුනාගෙන තිනවා සියලුම මෘත ශරීරවල DNA සඳහා සාම්පල් රුධිර සාම්පල් වගේම හිසකෙස් සාම්පල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි හඳුන් විජේවර්ධන මහතා විසින් ලබාගෙන තිනවා වසාන කටයුතු කරන ආකාරය පිළිබඳව අධිකරණ නියෝගයක් ලබා දුන්නාම ඒ අධිකරණ නියෝගය අනුව තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ එතෙක්ේ මෘත ශරීර රාගම මෘත ශරීරාගාරේ රඳවා विशेष मेम केरले नायकत्व मोसमाग මියගිය රැඳවියන් 11 දෙනාගේ මරණ පිළිබඳ මරණ පරීක්ෂණ විශේෂඥ මණ්ඩලයක් යටතේ පැවැත්වීමට වතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති අතර නැවත හෙට දින මෙම නඩුව විභාගයට ගැනීමටද නියමිතයි. පාර්ලිමේන්තුව වෙතයි අවධානය. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 14 වන දිනය අදයි. අද දිනේදී මහා මාර්ග සහ ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් වැය සීවිෂයන් විවාදයට ගැනුණා. ලංකාවේ මාර්ග පද්ධතිය ගත්තාම කිලෝමීටර් 122000ක් තියෙනවා ලංකා පුරාම. ඔබතුමන්ලගේ ආණ්ඩුව අනුව ඔබතුමන්ලගේ කාල පරිච්ඡේදයේ ලංකාවේ තියෙන පාරවල් ඔක්කොම කාපට් කරන්න යනවා. කිලෝමීටර් ලක්ෂයක ව්‍යාපෘතිය යටතේ. බලමු කරන හැටි. පොදු ප්‍රවාහනයේ සියලුම ජන කොටස් වලට සියලුම ප්‍රජාවන් වලට කිසිම සීමාවක් නැතුව පාවිච්චි කිරීමට සැලසුම් කරන එක රජයක වගකීම. අපි බාර දුන්නේ බොහොම සාර්ථක බොහොම ලාභලාභයි CTP එකක්. සමහර ඩිපෝ වල ලක්ෂ 300 400 තිබ්බා. අද වෙනකොට මේවා පඩි ගෙවා ගන්න විදියක් නැහැ. අද වෙනකොට ඩීසල් ගන්න විදියක් නැහැ. සෑම ඩිපෝ එකම පඩි ගෙවනවා. අපිට මේ කොවිඩ් රෝගේ තීලින්ද බස් අඩු කරපු ඉඳ මේ මාස දෙක තුනේ අමාරුවක් තියෙනවා. නුත් එහෙම අමාරුවක් තිබුණා අපි බාර ගන්නකොට ඩිපෝ 19ක් තිබුණා පඩි ගෙවන්න බැරි. දිවිගී මාර්ගයක් කියන්නේ මේක අවුරුද්දකට දෙකකට හදලා නිම කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. අමුන්නාන්සලා කාලේ පටන් ගත්තේ ඔවා අපේ කාලේ අවසන් වෙන්න පුළුවන්. මේක කවුද පටන් ගත්තේ කවුද කරේ කියන එක නෙමෙයි රටේ ජනතාවට වටින්නේ. රටේ ජනතාවගේ මුදල් අයථා විදියට පාවිච්චි කරන්නේ නැතුව ක්‍රියාත්මක කරන එක තමයි ජනතාවට ප්‍රයෝජනවත් වෙන්නේ. දේශීයත්වය කියනවා. ඒගොල්ලෝ ඔක්කොම දුන්නේ චීන සභාගමකට. අපි තමයි දේශීය සභාගමකට දීලා දේශීය කොන්ත්‍රාත් කරවල දීලා අපි කිලෝමීටර් 40න් 37ක් හැදුවා. කා කිලෝමීටර් 3යි තියෙන්නේ. මේ තුන හදාගන්න බැරුව තාම දඩබඩව. මම අභියෝග කරනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට. Tamange බැංකුවල තියෙන සල්ලි හෙලිදරව් කරාට කියලා. පුළුවන්ද? වැරදි වෙලා තියෙන
ප්‍රශ්න ගොඩක් තියෙනවා ටෙන්ඩර් ප්‍රෝග්‍රෑම් එහාට මේවා දීලා තියෙනවා බොරු අභියෝග දාන එක බොරු වැඩක් මුදල් හොරකම් කරපු මිනිහා ඉතින් account එකේ දාන තියාගන්නේ නැහැ උතුරු නැගෙනහිර පළාත් ආවරණය වන විදියට සියලුම මාර්ග හදන්න තමයි කිලෝමීටර් ලක්ෂ ව්‍යාකෘතිය ක්‍රියාත්මක වෙන්නේ අපි කිසිසේත් උතුරු නැගෙනහිර සංවර්ධනය අතහැරලා නැහැ උගලෝ ලක්ෂයක් කිලෝමීටර් කරනවා ඒ ප්‍රදේශයේ ඉන්නේ පොලිටිකල් අනුවෙන් තමයි කරන්නේ මේ මෙයාගේ ප්‍රදේශේ ඒ වොනේ කවුරුත් නැහැ ඔබතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හම් වෙනකොට මෙතුමත් එක්කන්ගෙන එතකොට එක් කළදේ තනියෙන් එන්න එපා පෞසුගිය කාලේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්ති අපි හදුවා විශේෂයෙන්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා ඒ වෙනස්කම් කරලා අපේ රටට අදට හෙටට ගැලපෙන ආකාරයේ ප්‍රවාහන ප්‍රතිපත්තිය ඉදාමත් කඩිනමින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න ඉන් දිගටම පහුගිය වතාවත් වලදී ඔබතුමාලගේ ආණ්ඩුව බාරගත් වෙලේ ඇතුළු මේ හිටපු රියදුරු මහතුරු කොන්දොස්තර මහතුරු හිතන හිතන විදිහේ ප්‍රොමෝෂන් ගහ උසස් වීම් ගහ ගිලේ කාර්යාලවල පුටුවල ඉඳගෙන තියෙන නිසා අද අපි ලේකන සකස් කරමින් යනවා කවුද මේ අනුචිත තනතුරු වල ඉන්නේ මේවා නිවැරදි කිරීම සඳහා අපි රිවයිවල් ප්‍රොජෙක්ට් එකක් මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන ඉදිරියට ළංගමේ ඉරණම පිළිබඳව අපි තීන්දුවක් ගත යුතු නිසා අපි කිසිම විදිහකින් පෞද්ගලීකරණය කරන්න නැති වුණත් යම් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් අපි යන්න බලාපොරොත්තු වෙනවා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්තුණා එහිදී කෙහෙලිය රඹු කල්ල රමේෂ් පතිරුණ සහ උදේ ගම්මන්පිල යන අමාත්‍යවරුන් අදහස් පළ කළා ඒ වකට සිටපු අමාත්‍යවරයා විසින් බිලියන 11ක පමණ මුදලක් සංස්කෘතික අරමුදලෙන් අවභාවිතා වෙලා තියෙනවා කියලා ඒක නිවැරදි මිලියන 50ක මහ භාණ්ඩකාරයන් මුදල් ගැනීමට සිදු වෙලා තියෙන ද කනගාටුදායක තත්ත්වයක් මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය ප්‍රතිසංවිධානය කරලා 2021 22 වසරවලදී නැවත වරක් සම්පංග සම්පූර්ණ ටෙලි ගම්මානයක් උද්‍යානයක් කිරීමේ වැඩපිළිවෙලට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබලා දීලා තිබෙනවා ජාතික පාසල් 350,000 දක්වා වැඩි කිරීම බලාපොරොත්තු වෙනවා කිසිම ජාතික පාසලක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකවත් නැති පාසල් 123ක් තෝරාගෙන තියෙනවා 0.68 අංක 15 දරන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාපනත සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. දී අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට සහ එම ස්ථානය නැවත සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට බලය හිමිවන යෝජනා කිහිපයක් ඇතුළත් වෙනවා. ඒ යටතේ අනවසර ඉදිකිරීම සහ සංවර්ධනය කිරීම සඳහා වන පැමිණි विभाग किरीमे बालय महेस्ट्रात अधिकारनेट वार्ता किरीमट सातींदु लबादीमट अवश्य प्रतिपादन सलसेनवा दये दरुवन 60000කට देशपालन पक्ष भेद बलन्ने नेतुव रकिया लबादीम वेडसरहना क्रियात्मक कला एम दरुवन वृत्ति अभिमुख පුහුණුවන්ට යොමු කර තිබෙනවා දැනට 38000ක් බඳවාගෙන තිබෙනවා ලක්ෂයක් දක්වා වැඩි කරන්න අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරලා තිබෙනවා මානව සම්පත් සංවර්ධන සැලැස්ම දිගු කාලීන සහ මධ්‍ය කාලීන සංවර්ධන සැලැස්මක් හැටියට ඉදිරි කාලෙදී මේ රටේ ක්‍රියාත්මක කරන්නට කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා ළමා ලේකම් කාර්යාලයේ ඒ නාමයෙන් එහි කාර්යභාරය නිසලස නිරූපණය වෙන්නේ නැහැ කියන චෝදනාවක් තිබුණා ඒ නිසා මේ ලේකම් කාර්යාලයේ අරමුණු සහ කාර්යයන් නිසලස නාමයේ නිරූපණය කර ගැනීම සඳහා මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ ජාතික ලේකම් කාර්යාලය ලෙස එයි නම වෙනස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වුණා. සුරාපතු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කර තිබෙනවා. ඇතැම් සුරාපතු නිලධාරීන්ට එල්ලවන චෝදනා සහ සුරාපතු පනතේ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ඇතුළු ගැටලු වලට නව සුරාපතු කොමසාරිස් ජෙනරාල් වරයාගෙන් පිළිතුරු ලැබෙවිද? සුරාපතු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව මෙන්ම සුරාපතු පනත නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට සහ එහි පවතින අඩු ලුහුඩුකම් නිසා මෙන්ම නීතියෙන් රිංගා යාමට ලබා දී ඇති ඉඩකඩ හේතුවෙන් සිදු වෙමින් පවතින අක්‍රමිකතා සහ දූෂණ පිළිබඳ තොරතුරු මෙවන විට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. ඒ අතරින් වාර්ෂිකව රජයට රුපියල් බිලියන 80ක බදු වංචා කිරීම සිදුවන බවට සුරාපතු දෙපාර්තමේන්තුවට ඍජු ලෙසම චෝදනා කරමින් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම ප්‍රශ්න කර සිටියා. මෙලෙස රජයට ලැබිය යුතු නමුත් නොලැබී යන බවට පැවසෙන රාජ්‍ය ආදායම ලබා ගැනීමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. දින ගණනාවක්ම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී වාද විවාද පැවැත්වෙද්දී මුදල් අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරින්ද ඇතැම් වංචාවන්ට සම්බන්ධ බවටත් පාර්ලිමේන්තුවේදීම චෝදනා එල්ල වුණා.
මේ අතර ඊයේ දිනේ දක්වා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය ආර්යදාස බෝධරගමගේ මහතා ඊයේ දිනේම තනතුරේ සිට තමන් සහභාගී වූ අවසන් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් මෙලෙස රුපියල් බිලියන 80ක පමණ බදු වංචා වීම සිදුවන්නේද යන්න පිළිබඳව ඒ මහතාගෙන් විමසීමක් කළා. බදු මුදල් අහිමිවීමක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට කාන්දුවීම් ඕනම ආයතනයක තියෙනවා බදු අය කරන ආයතනවල. ඒක අපිට අපිට ඇත්තටම සාමාන්‍ය පිළිගන්න වෙනවා. සමුත් ඔය කියන බිලියන 80ක ප්‍රමාණයක් හාන්දුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම නව මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් හදිස්සියෙ නිකුත් නැහැ. එහෙම එකක් නැහැ. එහෙම කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. එහෙම නව මත්පැන් බලපත්‍ර මුද ගරු මුදල් අමාත්‍යතුමාගේ අවසරයකින් තොරව කිසි විදිහක නිකුත් වෙන්නේ නැහැ. මෙලෙස ප්‍රශ්න රැසක් මතුවෙමින් පවතින වකවානුවක් තුළ නව සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස ඊයේ දින කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වන එම්.ජේ. ගුණසිරි මහතා පත් කර තිබෙනවා. රාජ්‍ය සේවයේ හසල අත්දැකීම් ඇති එම්.ජේ. ගුණසිරි මහතා ඉදිරි දින කිහිපය තුළ සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස සිය දුහුරේ රාජකාරිය ආරම්භණු ඇති. කෙසේ වෙතත් නව සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා සිය රාජකාරිය ආරම්භීමට සූදානම් වන්නේ විසඳිය යුතු විසඳෙනු ඇතැයි බලාපොරොත්තු වන ප්‍රශ්න රැසක් ද සමගි. මේ ඇතුළු මත බෙහෙදාත්මක කරුණු රැසක් සඳහා කඩිනම් පිළිතුරු ලබා දීමට නව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතාට පැවරෙන වගකීම අතිවිශාල බව අප සිහිපත් කර සිටිනවා. 1990 සුවසැරිය ආයතනයේ පාලන අධිකාරිය විසින් සිදු කරමින් පවතින බව පැවසෙන දූෂිත ක්‍රියාවන්ට එරෙහිව විරෝධතාවයක් අද රාජගිරිය සුවසැරිය මූලස්ථාන ඉදිරිපිටදී පැවැත්වුණා. ඉන්දිය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පසුගිය යහපාලන රජය සමයේ 1990 සුවසැරිය ගිලන් රථ සේවය මෙරටට හිමි වුණා. මෙම ගිලන් රථ සේවය මෙරට නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලද ව්‍යාප්ත වෙමින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරලීම උදෙසා දෙවන්ත මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. වර්තමානයේ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ සේවක මහත්ම මහත්මීන් මෙන්ම එම සේවාව හා සමිදී ආයතනය සිදු කරන මෙහෙවර අතිවිශිෂ්ටයි. නමුත් මෙම ආයතනය තුල පවතින බව පැවසෙන අක්‍රමිකතා, දූෂණ සහ දැඩි පාලනයන් හේතුවෙන් රෝගී ජනතාවගේ ජීවිත ජීවත් කරවීමට උත්සාහ දරන මෙම සේවකින්ගේ ජීවිතවලටද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ඔවුන්ට මුහුණ දීමට සිදු වී ඇති මෙම ගැටලුකාරී තත්ත්වයන්ට එරෙහිව සහ ඊට පිළිතුරක් ලබා දෙන ලෙසට බල කරමින් රාජගිරිය පිහිටි සුවසැරිය මූලස්ථානයේ ඉදිරිපිට අද විරෝධතාවයක් පවත්වනු ලැබුවේ සුවසැරිය සේවාවේ සේවක මහත්ම මහත්මීන් මෙන්ම තවත් වෘත්තීය සමිති රැසකගේ සහභාගීත්වයෙන්. මේ සුවසැරිය කාර්ය මණ්ඩලයේ පාලකයන්ට අනුමතික විදියට මේකේ කාර්ය මණ්ඩලය සේවයෙන් පහ කරලා තියෙනවා. ඒ සේවයෙන් පහ කිරීමේදී අඩුම තරමේ නිදාසට කරුණු කීමට අවස්ථාවක් දීලා නැහැ. ඒ වගේම අද වෙනකොට සුවසැරිය කියන එක ඒ ආණ්ඩුවටත් අයිති නැති මේ ආණ්ඩුවටත් අයිති නැති එක පුද්ගලයෙක්ගේ සමාගමකට අයිති වෙන තත්වයක් දක්ින්නට තියෙනවා. අපිට මේ සුවසැරිය අවශ්‍යයි. සුවසැරිය රටට විශාල සේවයක් කරනවා. ඒක නිසා සුවසැරිය ඕනේ. නමුත් මේ සුවසැරියේ ඉන්න සේවකයෝ තමන්ට දින පීඩාවන් තමන්ට වෘත්තීය සංවර්ධනයක් වෙන්න අවස්ථාව අයිමවීම සම්බන්ධයෙන් තමන් කතා කරාම ඒගොල්ලෝ එළියට දානවා නම් ඒ ආයතනය කරන්නේ මොකද්ද? සේවකයෝ කතා කරන්නේ තමන්ට පොලිසියවල ඉන්න තැනක් නැහැ. තමන් ඉන්නේ ඇම්බියුලන්ස් වල. තමන්ට කන්න තැනක් නැහැ. තමන්ගේ ඇම්බියුලන්ස් එක හොදගන්න විදියක් නැහැ. අවස්ථාව දෙන්න හරියට අපි නවතින තැනක් දෙන්න. ඕවා කතා කරේ. අපි අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ අපි සංගමයක් විදියට රජයේ රෙජිස්ටර් වෙලා රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් අරගෙන ආයතනය දැනුවත් කිරීමක් කරලා අපි මේ විදියට සංගම පිහිටව ගත්ත කියලා. නමුත් ඒ ලියුමවත් බාරගත්තේ නැහැ ආයතනේ. ආ කලමනාකාරී තිසින් ඒ අපේ සංගම පිළිගන්න බෑ කියලා කිව්වා. ඉන් පස්සේ අපි අපේ ගම දිගින් දිගට මාන සම්පත් අංශයට පැමිණිල්ල කරා මේ වගේ ප්‍රශ්න තියෙනවා මේවට උත්තර වන සේවකයෝ අසරණ වෙලා ඉන්නවා සේවයන් ගැන ගැටලු තියෙනවා කියලා කතා කරා. නමුත් ඒ කිසිම දෙයකට කිසිම දවසක හරියට පිළිතුරක් දුන්නේ නැහැ. අපි බලන්නම් කියන කතාව විතරයි එදා ඉඳන් කළේ. ඉන්න අතරතුර අපි 24 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා 25 වෙනිදා රෑ 8 වෙනකොට අපි වැඩ කරන ස්ථාන වලින් එළියට දාන්න මේ කලමනාකාරීත්වය කටයුතු කරා. රටවටා පුවත් කිහිපයක් දැන් කෙටියෙන් පාසල් පදනම් කරගනිමින් දුම්කොළ සහ මධ්‍යසාර වැළැක්වීමේ ජාතික මට්ටමේ ක්‍රියාකාර සැලැස්මක් සකස් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්ුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන්
වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ජීවනෝපාය මාර්ගයක් ලෙස මැටි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ නියැලෙන්නන් මුහුණපා ඇති ගැටලු සහ ඔවුන්ගේ කර්මාන්තයේ දියුණු කර ගැනීමට අවශ්‍ය සහයන් පිළිබඳව තොරතුරු සොයා බැලීම ඊයේ සිදු කෙරුණා. ඒ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් චමින්ද වීරසිංහ මහතාගේ මූලිකත්වයෙන් ත්‍රිකුණමලයේ නුවර මාර්ගයේ තඹලගමුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත මුන්දලම ප්‍රදේශයේ සහ පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ. කැකිරාව නගරයේ ඩිපෝප මාර්ගයේ ආසන්නයේ පිහිටි මලව ගම්මානයේට ඇතුන් දෙදෙනෙකු සහ තවත් අලියෙකු ගම්පැදී තිබෙනවා. මෙලෙස ගම්බැදුණු ඇතුන් දෙදෙනා සහ අනෙක් අලියා මිනිසුන් වියගන්වමින් වගා විනාශ කරමින් ගම්මානය පුරා සැරිසරා ඇති අතර පසුව ප්‍රදේශවාසීන් සිදු කළ දැනුම් දීමකට අනුව පැමිණි සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් සහ කැකිරාව පොලිසිය එක්ව එම සතුන් දැඩි පරිශ්‍රමයක් යොදා රිටිකල රක්ෂිතය වෙත පළවා හැරීමටයි කටයුතු කළේ. එම පොතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.